අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ජනපති පිට අතට ගනි නව ව්‍යවස්ථාවක් නව ඡන්ද ක්‍රමයක් ලබන වසරේ එක රටක් එක නීතියක් අකුරටම රකින්නවා නිදහසට කරුණු කියන්නේ නැහැ නව ජවයකින් රට ඉදිරියට ගෙනියන්න පොරොන්දු වෙනවා ජනපති අවධාරණය කරයි විසිවන සංශෝධනය අසාර්ථක බව ජනාධිපතිවරයා පිළි අරගෙන ඇතුළත් ආණ්ඩු පිටත් ආණ්ඩු හිටපු අගමැති රනිල් කියයි පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමේ වගකීම රජය බාර ගන්නවා ජීඑල් කියයි පුළුවන් නම් මේ වසරේම පළාත් සභා මැතිවරණයේ තියලා පෙන්වන්න සජිත් ගෙන් අභියෝගයක් ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට ප්‍රවිෂ්ට විය යුතුයි විමල් ගෙන් යලිත් ආන්දෝලනාත්මක සටහනක් තේ ගම්මිරිස් කුරුඳු වී බඩඉරිඟු අල ගොවීන් පොහොර නැතුව විරෝධතාවේ ගොවියාට යන එන මන් නැති වෙලා මෑත ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ විශාලම ඛේදවාචකය දැන් සිදුවෙමින් පවතිනවා තව ටික දවසකින් මට පොළොන්නරුවටත් යන්න බැරි වෙයි හිටපු ජනපති මෛත්‍රී කියයි කොවිඩ් අවදානම තවම පහව ගොස් නැහැ. වැරදි අදහසක් ගන්න එපා. වෛරසය වෙනස් වෙන්නේ නැති වෙයි කියලා හිතන්නත් බෑ. රාජ්‍ය අමාත්‍ය චන්න කියයි. අලුත් කොවිඩ් රැල්ලක් තව මාස 3කින් රවි කුමුදේෂ්ගෙන් අනතුරු ඇඟවීමක්. තවත් කොවිඩ් මරණ 35ක්. සමස්ත කොවිඩ් මරණ 13331 දක්වා ඉහළට. අගමැති සමග දින කිහිපයක් ඇතුළත සාකච්ඡාවක් ලබා දෙන්න. නැතිනම් තත්ත්වය තවත් භයානක වෙයි. ගුරු වෘත්තීය සමිතිය කියයි. පොළොන්නරුවේ අලි කලබල ප්‍රථමයෙන් දේශීය පුවත් එක රටක් එක නීතියක් යටතේ දූෂණයෙන් තොරව සාර්ථක ගමනක් ඉදිරියට යාමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දීම සිය අපේක්ෂාව බවද ජනාධිපතිවරයා අවධාරණය කළා යුද්ධ හමුදාවේ 72 සංවත්සරය වෙනුවෙන් පැවති සැමරුම් උළෙලට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 සංවත්සරයේ වෙනුවෙන් පැවති ප්‍රධාන සැමරුම් මුලල අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී අද පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගෝපදේශයන්ට යටත්ව සංවිධානය කර තිබූ මෙම සැමරුම් උළෙලට පැමිණි ජනාධිපතිවරයා සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ අභිනවයෙන් ඉදිකරුණු සරඹ භූමිය විවෘත කර රණවිරු අයිතියට පත් කළා. අනතුරුව ජනාධිපතිවරයා උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණය සඳහා එක් වුණා. සුබ උදෑසනක් වේවා කුමාරට. ජබා රෙජිමේන්තු මූලස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල හා ක්‍රීඩාංගණය විවෘත කිරීම ක්‍රීඩාගාරය සඳහා මුල්ගල තැබීම ජනාධිපතිවරයාගේ අතිනුයි සිදු කෙරුණේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ත්‍රිවිධ හමුදාවටම ස්තුතිවන්ත වෙන්නට ඕන මේ රටේ පසුගිය වසර දෙක තුල කල සේවය ගැන කොවිඩ් වසංගතය පාලනය කරගන්නට එන්නත ලබා දීමේදී ඉහළම තැනක සිටින ලෝකේ රටක් බවට පත් වෙන්නට පුළුවන් වුණේ ඒ ඔබ කළ සේවය නිසායි. මාව මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත්තේ විශාල බලාපොරොත්තු ඇතුව. රට වසා තැබීම් පාලන මේවා නිසා අපේ ආර්ථිකයේ විශාල පසුබෑමකට
පත්වෙන්නට සිද්ධ වුණා. මම නිදහසට කරුණ කියන්නේ නැහැ. මේ තත්ත්වයේ යටතේ විශාල වැඩකොටසක් කළා තිබෙනවා. නව සාමාන්‍ය තත්ත්වයක් යටතේ මේ රට විවෘත කළා. නව ජවයකින් මේ රට ඉදිරියට ගෙනියන්නට මම ජනතාව වෙනුවෙන් පොරොන්දු වෙමි. විශේෂයෙන්ම නව විවස්ථාවක් ලබා දීම මගේ මීළඟ අවුරුද්ද ඇතුළතදී මම කරනවා. විශේෂයෙන්ම ජනතාව බලාපොරොත්තු වන නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීම එන අවුරුද්ද ඇතුළත කරනවා. ඊයේ හවස රුවන්වැලි සෑය වැඳ ගන්නට ගිය වෙලාවේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා, ජනාධිපතිතුමා එක රටක් එක නීතියක් ගේනවා කිව්වා. අපි ඒක ගැන බලාගෙන ඉන්නවා. මම මේ අවුරුද්ද ඇතුළතත් ඒ පොරොන්දුව ඉටු කරනවා. හරිත ඍෂිකර්මාන්තයක් මේ රටේ ඇති කරනවා කියන එක පොරොන්දු වෙච්ච දෙයක්. ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි කළ යුත්තේ ඒයි. මම තමයි ගොවියාට නොමිලේ පොහොර ලබා දුන්නේ. මම තමයි සාතික මිල රුපියල් 50 දක්වා වැඩි කරේ. අපිට තෙල් නැහැ, අපිට ගෑස් නැහැ, අපිට ගල් අඟුරු නැහැ. අපිට තියෙන්නේ ජලය, සූර්ය බලය. මේවා හරහා අපේ බල ශක්තිය අපි දිනු කරන්නට ඕනේ. මගේ බලාපොරොත්තු වුණා මේ දූෂණය නැති කරන්නට. හමුදා නිලධාරීන් විවිධ දෙපාර්තමේන්තුවල ඉහළ තනතුරු වලට පත් කරේ මූලික වශයෙන් මම මේ බලාපොරොත්තු ඇතුව. ඇමතිවරු වේවා, මන්ත්‍රීවරු වේවා, නිලධාරීන් වේවා රට වෙනුවෙන් අපි දූෂණය සම්පූර්ණයෙන් ඉවත් කරන්නට ඕනේ. මම ආදර්ශයක් දීලා තමයි මම කිසිම විදියකින් දූෂණයකට යොමු වෙලා නැහැ. යොමු වෙන්නේ නැහැ. මම ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටියා ඒ ආදර්ශය වුණු දෙන්න කියලා. එතන අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දූෂණය වැළැක්වීම සඳහා සහාය දෙන්න. ජනාධිපතිතුමා මෙහිදී සිදු කළ සම්පූර්ණ කතාව රාත්‍රී 10:15ට සියත ටීවී ඔස්සේ බලාපොරොත්තු වන්න. විසිවන ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක බවට ජනාධිපතිතුමා පිළිගෙන ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විසිවන සංශෝධනය නිසා ආණ්ඩුව ඇතුළේම තවත් ආණ්ඩුව නිර්මාණය වූ බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. දැන් කල යුත්තේ විසිවන සංශෝධනය අහෝසි කර 19 යළි ක්‍රියාත්මක කිරීම බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. අද පුවත්පත්වල වැදගත් කාරණයක් වාර්තා වෙලා තියෙනවා. ඇමතිවරු මුණ ගැහුණු අවස්ථාවේදී ජනාධිපතිතුමා පිළිගත්ත එතුමාට දේශපාලන පළපුරුදු සීමා සහිතයි. ඒ නිසා අගමැතිතුමා ඉදිරියට ඇවිල්ලා ඒ පළපුරුදු වෙනේ අනිත් කැබිනට් ඇමතිතුරු ඔක්කොම එකතු වෙලා සාමූහික වැඩ කටයුතු කරගෙන යමු කියලා. ඒක හොඳ ප්‍රකාශයක්. මොකද එතුමා පිළිඅරගෙන තියෙනවා 20 සංශෝධනය අසාර්ථකයි කියලා. අපි ඒ සංශෝධනය නිසා කැබිනට් ආණ්ඩු ක්‍රමය නැති වුණා. ආර්ථිකයට කොවිඩ් වලටත් ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුවක් තිබුණා. ඒ වගේම හාල් මිල සඳහා ආණ්ඩුවෙන් පිට ආණ්ඩුවක් තිබුණා. මොකක්ද ඒකේ ප්‍රතිඵලය? ගෙදර ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැති වුණා. එහෙනම් මේ ක්‍රමයෙන් ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා ප්‍රකාශ කරපු හැටියට සම්ප්‍රදායික කැබිනට් පාලනයකට යන්නේක හොඳයි. ඒත් ඒක කඩන්න තියෙන්නේ ඒ නිසා 20 සංශෝධනය අහෝසි කළා. ව්‍යවස්ථාවේ 19 සංශෝධනයේ යටතේ ආණ්ඩුව ගෙනියන. එතුමා 20 සංශෝධනය අසාර්ථක බව ප්‍රකාශ කිරීමට මම විශේෂයෙන්ම එතුමාට යලිත් ප්‍රශංසා කරනවා. ඒ වගේම අපි ඔක්කොම එකතු වෙලා 20 සංශෝධනය අහෝසි කළා, 19 සංශෝධන ඉදිරිපත් කළා. මීට වඩා හොඳ වාතාවරණයක් ඇති කරමු. මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලා මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා තීරණ ගන්න. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමේ වගකීම රජයේ බාර ගන්නා බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ පළාත් සභා මැතිවරණය ලබන වසර තෙක් කල් නොදමා වේවසරේ පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බවයි. මේ රටේ මැතිවරණ පවත්වන්නේ කවදාද, මොන ක්‍රමයේ අනුවද කියන එක තීරණය කරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. පළාත් සභා මැතිවරණ තියන්න ඕනේ. යහපාලන රජයේ එදා පැවතිච්ච ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළා. ඒ සඳහා වෙන ක්‍රමයක් ආදේශ කළේ නැහැ. ලොකු හිඩැසක් ඇති කළා. චේතනාන්විතව තමයි මේ හිඩැස ඇති කළේ. ඒ නිසා තමයි ප්‍රමාදයක් වුණේ. පාර්ලිමේන්තුවේ පනත ගෙනල්ලා ඒක සම්මත කරගෙන පළාත් සභා මැතිවරණේ පැවැත්වීමට රජයේ වගකීම බාර ගන්නවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය ලබන වසර තෙක් කල් නොදමා මේ වසරේම පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බවයි. අපි කිව්වා මේ රටේ ජනතාවගේ ජනමතය විමසන්න ජනතාවට අවස්ථාවක් දෙන්නේ කියලා. ඒවට හුඟන් දෙන්නේ. හැබැයි විදේශිකයෝ ඇවිල්ලා කිව්වහම පළාත් සභා තියන්නේ කියලා ධන ගහගෙන ගිහිල්ලා ඔළුවත් නමලා එහෙයි ස්වාමීනි කියලා ඒක කරන්න හදනවා. ඉතින් මේ පළාත් සභා ඡන්දය ගැනත් මේ කරන්නේ ඇන්නවීම. මං කියන ලබන අවුරුදු වෙනකන් ඉන්න එපා. දැන් තියලා බලන්නකෝ පළාත් සභා ඡන්දය. කොහමද අපේ රටේ ජනතාව උත්තර සපයන්නේ කියලා 69 ලක්ෂයම ඇන්නෙව්වා.
මෑත ඉතිහාසයේ කෘෂි කර්මාන්තයේ විශාලතම කේතවාචකය මේ වන විට සිදුවෙමින් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ගොවි ගැටලු උත්සන්න වෙමින් පවතින නිසා තව ටික දිනකින් තමන්ටද පොළොන්නරුවට යා නොහැකි තත්ත්වයක් උදා විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 21 වන ගුණ සැමරුමට අද එක් වෙමින්. මෙරට දේශපාලනයේ තුල විප්ලවීය වෙනසක් ඇති කළ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය බවට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දැයින් සමුගෙන අදට වසර 21ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් මැතිනියගේ ගුණ සිහිපත් කරමින් ඇයගේ දියණිය වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය නිල Facebook ගිණුමේ සටහනක් තබා තිබුණා. එමගින් හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙන්නේ බණ්ඩාරනායක මැතිතුමාගේ අභාවයෙන් පසු දුර්වල වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව ගොඩනැගුවේ මැතිනිය බවයි. මැතිනිය වෙනුවෙන් දැක්විය හැකි ගෞරවයේ සහ උපහාරයේ නම් සැබෑ බණ්ඩාරනායක ප්‍රතිපත්තියක් මතු කර ගැනීමට ශක්තියක් ඇති අවංක තරුණ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර ගැනීම බවයි. මේ අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ගුණ සමරු උත්සවයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්තුණා. සමහර කාලවල සමහර රාජ්‍ය නායකයෝ වෙන්න පුළුවන්, ආණ්ඩු වෙන්න පුළුවන්. ගත්ත තීන්දුව తీරන බැලුවාම සමහර විට අදාපි ආපස්සට හැරලා බලනකොට අපිට මේ හැමෝටම වඩා ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් නායිකාවක් තමයි සිරිමා වාර්ඩි බණ්ඩාරනායක මැතිතුමිය. එතුමිය ජනප්‍රිය තීන්දුව ගත්ත කෙනෙක් නෙමෙයි. එතුමිය තීන්දුව ගත්තේ රටක් ගැන හිතලා, එහෙම නැතුව පක්ෂයක් ගැන හිතලා නෙමෙයි. කතා කරන්න පටන් අරගෙන තියෙන 70 යුගය ගැන. ඒ කාලේ සමහරලාට චෝදනා තිබුණා තමයි මිරිස් පොළු, හාල් පොළු, ඒ සීනි පොළු, පෝලිං ඒ වගේ වැරදි යම් ප්‍රමාණයක් තිබුණ බව ඇත්ත. ඒ නිසානේ අපි 7කට අඩු වුණේ. හැබැයි අමාරුවෙන් හරි තව අවුරුදු දෙකක් ඒක අපි මිඳ දරා ගත්තා. අද මේ කියනවා එදා විරුද්ධ වෙච්ච කට්ටියම කියනවා අපිම තමයි විරුද්ධ උනේ කියලා. හැබැයි තව අවුරුදු දෙකක් තුනක් එහෙම තිබුණා නම් අද අපි ලෝකෙන් ණය ගන්න රට නෙවෙයි ලෝකෙන ණය දෙන රටක් බවට පත් වෙන්න තිබුණා. ජනතාවගේ විශ්වාසය තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් තුල මේ රට ගොඩ නගා ගන්න පුළුවන්කම ලැබෙයි. අපි රටක් විදියට කටයුතු කළ යුතු ප්‍රධාන කාරණේ තමයි සෑමට සතුරු නොවන සෑම රටක් සමගම මිතුරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ක්‍රියාදාමය. එනිසා අපිට රටරද අවශ්‍ය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ සභාපතිතුමාත් එක්ක එකතු වෙලා අපේ අනිකුත් සියලුම නායකයෝ එකතු කරගෙන දැවැන්ත ජන බලයක් එක්ක අනාගතය හදන ආණ්ඩුවක ප්‍රධාන කාර්යභාරය විය යුත්තේ ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක සෑමට සතුරු නොවන සෑම රටක් සමගම මිතුරු බලවේගයක් විදියට රටක් විදියට අපි ඉස්සරහට යන්න. පාක්ෂිකයන්ට ලොකු වගකීමක් තියෙන මේ වෙලාවේ මේ රට වැටලා තියෙන අර්බුදයෙන් ගොඩ ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකට එකතු වෙලා ඉස්සරහට ගමන් කරන්න. අපි දන්නවාද කෘෂි කර්මාන්තයේ විශාල බරපතල අවුලක ගොවියා යන්නේ නම් නැති දැනකට වැටිලා. මං හිතන්නේ මෑත ඉතිහාසයේ කෘෂි කර්මාන්තයේ ලොකුම ඛේදවාචකය මේ දැන් සිදුවෙමින් පවතිනවා. මම දන්නේ තව ටික දවසක් යනකොට මට පොළොන්නරු යන්න පුළුවන් වෙයි දන්නේ. මොකද මේ මේ මෙහෙන්න එපා කියලා කියෙද්ද දන්නේ. ඒ තැනට ගොවීන්ගේ බොහොම සංවේදීභාවය, ආවේගශීලීභාවය, ඔවුන්ගේ ලේවලට දැනෙන මහා පීඩණය ඇති වෙලා තියෙනවා. අද තියෙන වර්තමාන ආණ්ඩුවට විශාල චෝදනා එල්ල වෙලා තිබෙන්නේ මේක මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා මම නම් පැහැදිලිව කියනවා. මේ ඩොලර් ප්‍රශ්න. මීට කලින් ආණ්ඩුව මම කරපු නිසා මම දන්නවා ඒ වෙනකොටත් තිබුණු තත්ත්වය කොහොමද කියලා. මේ ඩොලර් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විදේශ වත්කම් වැරදි කළමනාකරණයක් කියනවා. ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් සලකන්නේ නැතුව දේශපාලකයන් විසින් ඕනෑ විදිහට මේ රටට ඕන දෙයක් ගෙන්නන්නට ඉඩ දීම. තමන්ගේ හිතවතුන් පුද්දලිකංශයේ අය නොයෙකුත් ව්‍යාපාර කරන අය සතුටු කරන්න ඕන විදිහට හැදෙන්න රටට හෙන ගැහුණක් කමක් නැහැ කියලා විදේශ වත්කම් කාබාසිනියා කිරීම 77 ඉඳන් විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලය තමයි අද දුක් විඳින්නේ මේ රටේ ජනතාව. අපිව දුර්වල කරන්න නොයෙකුත් නොයෙකුත් කුමන්ත්‍රණ තියෙනවා. අපේ කෑලි කඩන්න නොයෙකුත් කුමන්ත්‍රණ තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා ගැන හිතන්නේ බලන්නේ නැතුව අපි ගෙනියන වැඩපිළිවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දඩය යටතේ අපි අපේ වැඩපිළිවෙල රට වෙනින් ඉස්සරහට ගෙනියමු. මහකණ්ඩේ වීගොවිතන් කරන ගොවීන්ට මෙන්ම ගොඩගොවිතන් කරන ගොවීන්ටත් රසායනික පොහොර හිඟය මේ වන විට දැඩි බලපෑම් එල්ල කර අවසන්. වීගොවීන් මුහුණ දෙන ගැටලු ගැන අපි සෑම දිනකම කතා කරනවා. දැන් පොහොර ගැටලුව සියලු කෘෂි නිෂ්පාදන වලට බලපෑම් එල්ල කරලා. වෙළඳපළේ පවතින රසායනික පොහොර හිඟේ හේතුවෙන් මෙවර ගම්මිරිස් සසනු පහත වැටීමෙන් තමන් අන්ත අසරණ වී ඇති බව ඌ පරණගම් ප්‍රදේශයේ ගම්මිරිස් වගාකරුවන් චෝදනා නගනවා. අපේ වතුරෙන් පොහොර දමා ගැනීම අපහසුතාවයේ ගොඩාක් දුරට ගොඩනැගිලා
ගම්මිරි පළදාව ලබා ගැනීමට අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. හැමදේම කරගන්නේ අපේ දරුවන් රැක බලා ගැනීම සඳහා මේ ගොවිතැන කරලා. ඊයේ පාර අසන්න හොඳට තිබ්බා. මේ පාර අසන්න අඩියට බහලා තියෙන්නේ. පොහොර නැති. මේ අතර අර්ථාපල් වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් සිය අර්ථාපල් ලස්වනු අපේක්ෂිත ආකාරයෙන් නොලැබුණු බවයි බෝගහ කුඹුර ප්‍රදේශයේ අර්ථාපල් වගාකරුවන් පවසන්නේ. මේ වොම්පොත් ළමයි දැන් මේ දාලා එල්ල දාලා පස් දාන්න පොහොර නැහැ. මේ නලගිරිය මාසෙයි. ඒත් නැහැ. දැන් ගස් විතරයි මේ තියෙන්නේ මෙහෙමවත්. යාල 900 තිබ්බ බෙහෙත් පැකට් එක මේ සැරේ 2200යි. එහෙමමක් ගන්න නෑ දැන්. දැන් මේ අලකොටු දැන් මේ මරණ කාලය නෙවෙයි මේ. සිය වගාවන්ට අවශ්‍ය පොහොර නොලැබීම හේතුවෙන් අදත් රට පුරා ගොවි ජනතාව විරෝධතා ව්‍යාපාර සහ දේව කන්නලව් සංවිධාන කර තිබුණා. මේ දෙහි අත්ත කණ්ඩිය සේරු පිටිය ගම්මානයේ ගොවි ජනතාව පොහොර ඉල්ලා අද පැවැත් වූ විරෝධතාවයයි. මේ මිලතව වගාවන්ට අවශ්‍ය ජලය ලබා දීමට පෙර පොහොර ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි දෙහිඅත්ත කණ්ඩියේ ගොවීන් පවසන්නේ. මේ කුමිනාසක හිගකම මේ මැස්සෝ ගහලා මේ මුං ඇට හානියට පත් වෙලා තියන්නේ. දෙහෙත් ඇත්තෙන් නෑ පොහොරත් ඇත්තෙන් නෑ බඩගිනි වැරෙන්නද කියන්නේ. අපි කිව්වේ ආණ්ඩුවට මේ තීන්දුව ගන්න එපා. 75% රසායනික පොහොර දීපන්. ඉතුරු 25% කාබනික පොහොර දෙන්න කියලා තමයි ආණ්ඩුවට කියන්නේ. මහවැලි අධිකාරිය ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් මේවන විට ගොවියන් දැනුවත් කර ඇතත් මේ දක්වා පොහොර සම්බන්ධයෙන් වගකිව යුතු කිසිම පාර්ශවයක් තමන්ට ප්‍රතිචාර නොදක්වා ඇති බව පවසමින් මහවැලි සී කලාපයේද උද්ඝෝෂණයක් පැවැත්වුණා. මහවැලි සී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් එක්ව දෙහිඅත්ත කණ්ඩිය රිදී ඇල ගම්මානයේදී මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ. අපට කියනවා පොහොර ටිකත් හදාගෙන රුමිනාසක ටික වල්නාසක ඔක්කොම හදාගෙන ගොවිතැන් කරන්න කියලා. කාබනික පොහොර වලට විරුද්ධ නැහැ. අපි කැමති කාබනික ගොවිතැන කරන්න. නමුත් අපි අත්දැකීමෙන් දන්නවා කාබනික ගොවිතැනෙන් අපිට අවශ්‍ය තැනට අවශ්‍ය අස්වැන්න ලබා ගන්න යන්න බෑ. මේ මාසේ 20 වෙනිදාට වතුර දෙන එක නවත්තලා අපිට අවශ්‍ය කරන බෙහෙත් පොහොර ටික ලබා ගන්න හැකියාව සලස්වන්න ඕනේ. එහෙම නොවුනොත් අපි රත්කින ජලාශය ළඟට එනවා මේ මුළු සී කලාවෙම ගොවි ජනතාව අඬ ගහගෙන. පොහොර නොමැති වීම හේතුවෙන් සිය විනාශ වූ බඩේරිංගු වගාවන් ගිනි තබා විරෝධය පළ කිරීමට මැදිරිගිරිය කවුඩුල්ල බිසෝ බණ්ඩාර එක බී ආය ගොවීන් අද එක් වුණා. මේ ගහේ වයස මාස 2යි. දැන් මේ ගොවි මහත්තයා මේ කොටු අතර දාලා තියෙන්නේ. දැන් මේ කාබිනික පොහොර දාලා තමයි මෙහු වගා කිරේ. දැන් මේක මාස 2 ගහ දැන් අඟල් 6ක්වත් උස නැහැ. ගණන් කරන්න පුළුවන් 8-10ක් තියෙයි. ඉතින් මේක කොහොමද මිල කරන්න කියන්නකෝ අපිට. ඉතින් අපිට වහ තමයි කණ්ඩේ. පියල් 7000 ගන්නන්නේ මේ බඩේ රට පැකට් එක. කුරුඳු වගාවට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඉල්ලා අහුන්ගල්ල පොල්ලතු පළාත ප්‍රදේශයේ කුරුඳු ගොවීන්ද අද විරෝධතාවයක නියැලුණා. සමගි ජනබලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාද මෙම අවස්ථාවට එක් වුණා. බද්දේගම ප්‍රදේශයේ තේ වගාකරුවන්ද සිය වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා විරෝධතාවයක නිරත වුණා. දියව් දියව් අපේ දියව් හොඳ පොරක් අපේ දියව් කුඩා දේව දෙමියංග ජාතික සම්මේලනයේ විදියට අපේ දින මූලික එකක් තමයි කාබනික පොහොර හොඳයි. හැබැයි කාටවත් මේ හිතුමනාපට එක රැයකට හීන දැකලා කාබනික පොහොර වලට මාරු වුණොත් අපේ රටේ වෙළඳපොළ විදේශික පත් කර ගන්නවා. මගේ ඉඩම දැන් තනි කරම කහ පාට වෙලා දල්ලක් කඩා ගන්න හැටියක් නැහැ. වෙනද මම කොහොම හරි සතියට දලු ටික කැඩුවා. දැන් දවස් 11කටවත් මට දලු ටික කඩා ගන්න හැටියාවක් නැහැ. මොකෝ පොහොර නැති නිසා. කොටියංගල ඒකාබද්ධ ගොවි සංවිධාන එකමුතුව අද උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා. සිය වගාවන්ට අවශ්‍ය ඉඩම් නොලැබීම හමුවේ පීඩාවට පත්ව සිටින මෙම ගොවීන් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණා. සමගි ජනබලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාද මෙම අවස්ථාවට එක් වුණා. මොනරාගල කොටියාගල ප්‍රදේශයේ ගොවි ජනතාව අද මේ වෙනුවෙන් දේව කන්නලව්වක්ද සංවිධාන කර තිබුණා. තම වගා කටයුතු වලට අවශ්‍ය ඉඩම් ලබා ගැනීම සහ පොහොර හිඟයට විසඳුම් ලබා ගැනීම සම්බන්ධයෙන් නිසි බලධාරීන්ගේ අවධානය යොමු වී නැති පසුබිමකයි ඔවුන් මෙලෙස තම ඉල්ලීම් දෙවියන් හමුවේ ප්‍රකාශ කළේ. නාමල්ලුය ගොවිජන අයිතීන් සුරැකීමේ සංවිධානය අද මාධ්‍ය හමුවක් ඇඳවමින් සඳහන් කළේ නිසි ප්‍රමිතියකින් තොර කාබනික පොහොර මේ වන විට ගොවීන් අතට පත්වී ඇති බවයි. රටක් ඇතුලේ පස් ජාවාරංකාරයෝ කලින් ටිපරවල පස්වික්කේ දැන් මලු කරලා සීල් ගහලා අර වගාවට සුසුයි මේ වගාවට සුසුයි කියලා මඩ විකුණන තත්ත්වයකට පත් වෙලා තිනවා. පස් විකුණන තත්ත්වයකට පත් වෙලා තිනවා.
පාලන මිල ඉවත් කිරීමත් සමග ගෑස් මිල අද දින ඉහළ යාමට නියමිතයි. ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ප්‍රධානීන් ප්‍රකාශ කළේ මිල ඉහළ දැමීම පිළිබඳ සාකච්ඡා මේවන විටත් සිදු වෙමින් පවතින බවයි. මේ අතර පාලනයෙන් ඉවත් කළ සිමෙන්ති සහ තිරිඟු පිටි මිල හෙට දිනේ ඉහළ දැමීමට නියමිතයි. ඉවරයි කියලා හිතුවට තාම ඉවර නැහැ. බහණ්ඩ මිල ඉහළ යාම තවමත් සිද්ධ වෙනවා. ප්‍රධාන බහණ්ඩ හතරක පාලන මිල ඉවත් කිරීමට පසුගිය දා රජය තීරණය කිරීමත් එක්ක ඊට අදාළ ගැසට් නිවේදනය පෙරේදා ප්‍රකාශයට පත් කළා. එහි ප්‍රතිඵල ෂණිකව ජනතාව සමීපයට පැමිණෙන්නේ ගැසට් පත්‍රයේ නිකුත් කර පැය කිහිපයක් තුල ආනයිනික කිරිපිටි මිල ඉහළ යාමත් සමගයි. ආනයිනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 250 කිනුත් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 100 කිනුත් ඉහළ දැමීමට කිරිපිටි ආනයන කරුවන් ඊයේ පියවර ගත්තා. රජය සමගත් සාකච්ඡා කළා තමයි මේ අලුත් මිල නියම කරේ. අපි එකඟ වුණා කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250කින් වැඩි වෙනවා. අපි ඉල්ලලා දුන්නේ 350ක්. එතකොට පොඩි පැකට් එකේ කියන්නේ රෑම් 400 පැකට්ටුව රුපියල් 100කින් වැඩි වෙනවා. ඒක අපි ඉල්ලලා දුන්නේ රුපියල් 140කින් වැඩි කරන්න. අපි ඉල්ලපු ගණන් මේ සමාගම් සියල්ලම වයිතමත්ම වගකීමෙන් කටයුතු කරනවා මිල පාලනය ඉවත් කරත් මොකද අපිත් හිතන්න ඕනේ අපේ පාරිභෝගිකය ගැන ඉතින් අපි උත්සාහ කරලා බලන්න අපි අතන උත්සාහ කරලා බලන්න ඉතර කාල සීමාවක් මේක පවත්වාගෙන යන්න ඒ වගේම ලෝක වෙළඳපළේ කිරිපිටි යම් කිසි සාධාරණ ප්‍රමාණයකින් අඩු වුණොත් ඒ වාසිය අපි දෙන්න ඕනේ පාරිභෝගිකය මිල පාලනයෙන් ගිලිහුණු ගෑස් සිමෙන්ති සහ තිරිඟු පිටි මිල වැඩි කරන්න කීයද කියලා තවමත් මේ මොහොතෙත් සාකච්ඡා සිද්ධ වෙනවා මේ අතරින් බොහෝ දුරට අද දිනේදී ගෑස් නගින්නේ කීයකින්ද කියලා කියන්න පුළුවන් වෙයි කියලයි ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ප්‍රධානින් ප්‍රකාශ කළේ. ගෑස් මිල රුපියල් 1000කින්වත් ඉහළ දැමිය යුතු බවටයි ගෑස් සමාගම් පවසන්නේ. ඒ විතරක් නෙමේ ජනතාවට තවත් සල්ලි ලෑස්ති කරගන්න සිද්ධ වෙනවා. ඒ තමයි සිමෙන්ති රුපියල් 200කින් පමණ ඉහළ දැමීමටත් තිරිඟු පිටි කිලෝවක් රුපියල් 15ත් 20ත් අතර මුදලකට ඉහළ දැමීමටත් මේ වන විට නිෂ්පාදකින් ආනයන කරුවන් ඉල්ලීම් කර තිබෙනවා. කොමනක් දැන් රජයට කීකේ ඉන්න දෙයක් නැහැ. මේ නිෂ්පාදකින් ආනයන කරුවන් තමන්ගේ ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රධානීන් සමග සාකච්ඡා කරලා ගාන කියන්න විතරයි තියෙන්නේ. ඒ මොහොතේ ඉඳලා ගාන වැඩි වෙනවා ජනතාව ඒ වැඩි වෙන මුදල ගෙවලා අවශ්‍ය නම් බහන්න මිලදී ගන්න පුළුවන්. අද සමාගම් ඇවිල්ලා කොචොක් කරනවා අපේ ගාන අපි කියනවා හෙට අනිද්දාට ඒකට පාරිභෝග අධිකාරිය කැමති වෙනවා. ඉතින් මොකද්ද මේ කියන්නේ? සා කරුණා කළා මේ විදියට පාරිභෝග අධිකාරියත් වෙළඳ අමාත්‍යංශයත් ඒ තුල ඉන්න නිලධාරිනුත් ඉතා නරක තත්ත්වයකට පත් කරන්න එපා. මේ අය නිරුවත් කරන්න එපා. හැම හෙළුවම වහන්න හදන්නේ කොරෝනා කියන අමුඩෙන්නේ. කිරිපිටි తాවකාලික ප්‍රශ්නයක් සිමෙන්ති తాවකාලික ප්‍රශ්නයක් ගෑස් తాවකාලික ප්‍රශ්නයක් අපි මේ කොවිඩ් අර්බුදයකට මුහුණ දුන්නා අපි නොමැරේ ජීවත් වෙච්ච එක ඇති මිනිස්සු මැරෙන්න ඉඩ දුන්නේ නැහැ මේ රජය එයිස මේ ඔක්කොම తాවකාලික ප්‍රශ්න මේක ඉදිරි දවස් කීපය තුළදී ඇති වෙන කිරිපිටියයි ඇති වෙන ගෑස්සෙයි මේ කිසිම ප්‍රශ්නයක් නෑ මේ ඔක්කොම ටික කොවිඩ් නිසා ඇති වෙච්ච తాවකාලික ප්‍රශ්න පමණයි මේරට කවදාවත් මම දන්න විදිහට කිරිපිටි වලින් ස්වයංපෝෂිත කරන්න බෑ. දැනට රටේ තිබෙන සියලුම කිරිගවයන් ගත්තා 115කට වඩා කිරි සැපයීම ශ්‍රී ලංකාවට කරන්න බැරි වෙලා තිබෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර විශාල ප්‍රමාණයක බරපතල ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. ලබන වසර මැද භාගය වෙනකොට මහ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පාන ලබා ගැනීමට අපෝසත් වෙනවා. හල් ගින්නේ කියනකොට මොල් හිමියෝ 95 නෙමෙයි අපි නාඩු දෙන්නේ 115ට අපි දෙන්නේ මිල නියම කරන්නේ අපි තමයි කියලා කතා කරන්න පටන් ගත්තා. කඩේට යනකොට සතුටට යනකොට හාල් නැහැ. හාල් ගන්න නැති වෙනකොට අර ගොවියට සහනය සලපු ආණ්ඩුවේ ඒ අයත් නැහැ මොල් හිමියොත් නැහැ පාරිභෝගිකයොත් නැහැ මුංගේ ආණ්ඩුවට කියලා තමයි කතා කරුවේ. දැන් කිරිපිටි නැහැ ඕලෙම කියලා. කලින් කලට විවිධ කරුණු සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ ක්‍රියාවන් හේතුවෙන් කරලියට එන අමාත්‍ය විමල් වීරවංශ මහතා මුහුණු පොතේ තිබූ සටහනක් මේ දිනවල දැඩි අවධානයකට ලක්ව තිබෙනවා. ඔහු විශේෂයෙන් මුහුණු පොතේ සටහන් කර ඇති කරුණක් වන්නේ ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට ප්‍රවිෂ්ඨ විය යුතු බවයි. විමල් වීරවංශ අමාත්‍යවරයා විවිධ මාතෘකා හරහා මාධ්‍ය තුල ඉදිරියට එන දේශපාලඥයෙක්. ඔහු මාධ්‍ය හමුවේ සිදු කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සහ ඒ සම්බන්ධයෙන් ඔහු ගනු ලබන ක්‍රියාමාර්ග මෙන්ම යලිත් ඔහු විසින්ම ඔහු දැක්වූ අදහස් පිළිබඳව මාධ්‍ය හමුවේ පවසන ප්‍රකාශයන් සමග විමල් වීරවංශ නම් වූ දේශපාලඥයා පිළිබඳව මාධ්‍ය තුල විටින් විට උඩ යට යමින් සිය භූමිකාව නිරූපණය කරනු ලබනවා. මේ අතරතුරයි විමල් වීරවංශ අමාත්‍යවරයා යලිත් සමාජ මාධ්‍ය හරහා තැබූ සටහනකින් මාධ්‍ය ඉදිරියට පැමිණෙන්නේ.
ඔහු පවසන්නේ පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී තමා විසින් සිදු කරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙමින් පවතින බවයි. එබැවින් තමන් විසින් සිදු නොකරන ලද අදහස් සහ සිදු කරන ලද අදහස් එසේ වැරදි ලෙස අර්ථකථනය කරමින් පතුරු ආහරණ නිසා එය පැහැදිලි කිරීම සඳහා වන Facebook සටහනක් මෙසේ තබා තිබෙනවා. විමල් වීරවංශ අමාත්‍යවරයාගේ Facebook සටහනේ උපුටා ගැනීම බලාපොරොත්තු රසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළදු වී ඇත්තේ බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව බලාපොරොත්තු නොවු දේවල් කරන නිසාය. දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂා භංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතු ඇත. රටට වැදගත් තීන්දුව තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනවිත් සම්මත කරගන්නවා වෙනුවට ප්‍රමාණවත් කාලයක් තුල ප්‍රමාණවත් සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලය තුල පවත්වා එම කැබිනට් පත්‍රිකා සම්මත කර ගැනීම වඩා සුදුසු ක්‍රමයයි. එමගින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත. ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීමද ඉතා ඉක්මනින් සිදු කළ යුතුව ඇත. සාමූහිකව තීන්දුව තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සඳහාද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශය වැදගත්ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට මැදිහත් වීම තුළින් බොහෝ ගැටලු වලට විසඳුම් ලැබෙනු ඇත. විමල් වීරවංශ කර්මාන්ත අමාත්‍ය නායක ජාතික නිදහස් පෙරමුණ උපුටා ගැනීම අවසන්. රට තුල පවතින කොවිඩ් අවදානම තවමත් පහව ගොස් නැති බව රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ අතර ඇතැම් දේශපාලකින්ගේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා යළිත් කොවිඩ් රැල්ලක් මතුවිය හැකි බවයි රසායනාගාර වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා පවසන්නේ. ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 35ක් අදපසු රූපේ වාර්තා වුණා. දැන් සම්පූර්ණ කොවිඩ් වාර්තාව. රට තුල කොවිඩ් අවදානම සම්පූර්ණයෙන් පහව ගොස් නැති බව රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසමන මහතා පවසනවා. සති දෙකකට තුනකට ඉස්සෙල්ලා දවසකට 200ක් මිය ගිය රටක් කොවිඩ් 19 රෝගිය නිසා. අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම අමතක කරලා සම්පූර්ණම වෙච්ච ව්‍යසනය පිළිබඳ කිසිදු සිහියක් කල්පනාවක් නැති විදිහට හැසිරෙන්න අරගෙන තියෙනවා. මං හිතන්නේ මේක ඊතරම් හොඳ දෙයක් නෙමෙයි. විශේෂ වශයෙන්ම තාමත් අපි පළාත් අතර සංචරණ සීමා පවත්වාගෙන යනවා. එසේ වුණත් ජනතාව සිද්ධාස්ථානවලට මලගෙවල්වලට මගුල්ගෙවල්වලට පවුලේ හිතවතුන් එක්ක තියෙන උත්සවවලට තාම අධික විදිහට එකතු වෙලා බොහොම නරක විදිහට පූර්වදර්ශයක් දෙමින් තියෙනවා. මං හිතනවා තාම මේ අසනීපේ සම්පූර්ණයෙන්ම නැති වුණා කියලා හිතන්නේ නරකයි. අපිට කිසිම වගකීමක් දෙන්න ක්‍රමයක් නැහැ. ඉදිරියේදී මේ වෛරස් එක වෙනස් වෙන්නේ නැහැ කියලා. මේ වෛරස් එකත් වෙනස් වෙනවා විවිධ ආකාරයට. ඒක නිසා පරිස්සම් වෙන එක කිසි විදිහකටත් අඩු කරන්න නරකයි. මොකද නැවත වතාවක් අලුත් රැල්ලක් මතුවෙමින් පවතිනෝ ලෝ පුරාම රෝගීන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය ඉහළයාගෙන එනවා. ඒ නිසා අවදානම පහව ගියා කියලා වැරදි අදහසක් ගන්න එපා. විවිධ කොවිඩ් ප්‍රභේද පවතින රටවලින් සංචාරකින් ශ්‍රී ලංකාවට පැමිණීම නවතාදමා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කේලි රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. ඕකේ හැමතැනම එහෙම තමයි වෙන්නේ. සාමාන්‍ය තත්ත්වයට පත් කරගෙන තමයි අපි නෝමලයිසේෂන් කියලා කියන එහෙම නැත්නම් මේ කොවිඩ් දැක්ක ජීවත් වීමේ ක්‍රමවේදයන් හදා ගන්න ඕනේ. අපිට මේකට නීති දාලා රූලක් ගහලා කියන්න බෑ. අදින් කොවිඩ් ඉවරයි අපි බින්දුවට ගෙනාවා. හෙට දවසේ මොකද හොඳම උදාහරණ ඉස්ට්‍රේලියා 73ක් එන්නත් කරා. ෆයිසර්මයි ගැව්වේ. හිටපු ගමන් වෙනත් ප්‍රභේදයක් ආවා. ඒ නිසා අපි සංචාරක වැඩපිළිවෙලේදී ප්‍රභේදයන් තියෙන රටවල් වලට එන්න දෙන්න නතර කරලා තියෙනවා. ඉතින් එවැනි ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තියෙනවා. මේ අතර දේශපාලඥින් හා ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ගේ තීන්දුව තීරණ හරහා ඉදිරි මාස 3 තුළ යලිත් කොවිඩ් රැල්ලක් මතුවිය හැකි බවයි රවි කුමුදේෂ් මහතා පවසන්නේ. අපි කියනවා මේ වෙලාවේ වසන්තය බලෙන් කැන්දන්න හදන සමහර සෞඛ්‍ය බලධාරීන් සමහර දේශපාලඥයන් නිසා නැවත කොවිඩ් රැල්ලක් රටට පැමිණීමේ අවදානමක් තියෙනවා. ඒක බොහෝ විට තව මාස 3ක වගේ කාලයක් ඇතුළත වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා අපි මේ මාස 3ක කාලය ඇතුලේ ඉතාම විධිමත්ව ඉතාම සංයමයෙන් කටයුතු කරොත් අපිට පුළුවන් වේවි නැවත රැල්ලක් එන එක වළක්වා ගන්න. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. ඒක කරන්න නම් අපි නියදි පරීක්ෂණ කරන්නට ඕනේ. අද වෙනකොට පරීක්ෂණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය අද වෙනකොට පරීක්ෂණයක් කරගන්න නම් අවසරයක් ගන්න ඕනේ තත්වයකට පත් කළා දිනවා. පරීක්ෂණ කිරීම රසායනාගාරවලට තහනම් කළා දිනවා. එතකොට මේ පරීක්ෂණ නොකිරීමෙන් මේ රට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ලෝකේ කොයි රටේද එහෙම වෙන්නේ කියන කාරණාව අපි සෞඛ්‍ය බලධාරීන්ගෙන් අහනවා.
ෆයිසර් එනත ලබා දුන් පිළිකා රෝගී දරුවන්ට කිසිදු සංකූලතාවයක් හෝ ආසාත්මිකතාවයක් වාර්තා වී නොමැති බව ශුත්‍රජීවී විශේෂඥ වෛද්‍ය සමන්මලි ගුණසේකර මහත්මිය පවසනවා. එනත් ලබා දීපු දරුවන්ට කිසිම කෙනෙකුට මේ දක්වා සංකූලතාවයක් ඇති වෙලා නැහැ. ආසාත්මිකතාවයක් වගේ එකක් ඕනම වෙලාවක එන්න පුළුවන්. හැබැයි ඒ වගේ දෙයක් ආවොත් අපිට අපේ කණ්ඩායමක් ඉන්නවා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න. දෙමව්පියන්ට කියන්න තියෙන්නේ මේ එනත ලබා ගන්න බය වෙන්න ඕන නැහැ. මොකද විශේෂඥ වෛද්‍යවරයෙක් පරීක්ෂා කරලා ඒ සඳහා මොනවා හරි අසාත්මිකතාවයක් ඇති වුණොත් ඉනුත් අපි ඒකට අවශ්‍ය ප්‍රතිකාර කරන්න අවශ්‍ය කණ්ඩායමකුත් එක්ක තමයි එන්නත ලබා දෙන්නේ. ඒක නිසා දෙමව්පියන්ට මේ ගැන බයක් ඇති කරගන්න ඕන නැහැ. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 35ක් අද වාර්තා වුණා. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට වයස අවුරුදු 30ට වඩා අඩු එක් පුත්කලෙක්, වයස අවුරුදු 30ත් 59ත් අතර පුත්කලින් 4 දෙනෙක් හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුත්කලින් 30 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,331 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දින මේ දක්වා මෙරටේ නව කොරෝනා ආසාදිතින් 560ක් වාර්තා වී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් නව සාමාන්‍යකරණයකට සූදානම් වන බව වාර්තා වනවා. ඒ අතර ජපානය සහ සිංගප්පූරුව ප්‍රධානයි. එසේම ඉතාලියේ කොවිඩ් ග්‍රීන් කාඩ් පත තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳව ජනතා විරෝධයක් පැන නගමින් පවතිනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. කොවිඩ් ඩෙල්ටාව සංගතෙන් දැඩිව පීඩා විඳි ජපානය දැන් නව සාමාන්‍යකරණයට පත්කිරීම ආරම්භ කර තිබෙනවා. ගෙවුණු දින කිහිපය තුළ ටෝකියෝවෙන් අඩුම ආසාදිතින් සහ මරණ වාර්තා වූ බවයි මාධ්‍ය පවසන්නේ. ඊයේ වාර්තා වූ ආසාදිතින්ගේ සංඛ්‍යාව 82ක් දක්වා අඩු වී තිබෙනවා. ටොහෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටැටේඩා පවසන්නේ ආසාදිත සංඛ්‍යාව මෙසේ පවත්වාගෙන යන අතර ආර්ථිකයද විවෘත කරන බවයි. බ්‍රිතාන්‍ය ඇතුළු අනෙකුත් රටවලට පනවා තිබූ නිරෝධායන නීති ඉවත් කිරීමට සිංගප්පූරුව තීරණය කර තිබෙනවා. සිංගප්පූරු අගමැති ලීසියන් ලුම් පවසන්නේ කොවිඩ් සමග ආරක්ෂිතව ජීවත් වන ගමන් රට ඉදිරියට ගෙන යා යුතු බවයි. සිංගප්පූරුව සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක්. සීග්‍රෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා සමග කොවිඩ් අවසන් නොවන බවයි අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට පවසා ඇත්තේ. සීමා ලිහිල් කළ විට රෝගීන් ඉහළ යා හැකි බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා සියලු දෙනාම සෞඛ්‍ය නීති අකුරටම පිළිපැදිය යුතු බව මාධ්‍යයට පවසා තිබෙනවා. ඉන්දියාවේ බෙංගාල ප්‍රාන්තයේ පුරවැසියන් විශාල වශයෙන් දුර්ගාතුරණ නැරඹීමට පැමිණෙන බවයි වාර්තා වන්නේ. මෙය නව කොවිඩ් රැල්ලක් ඇතිවීමට හේතු වනු ඇතැයි එරට සෞඛ්‍යංශ අනතුරු අඟවා තිබෙනවා. දුර්ගා උත්සවය නිවසේ සිට සමරන ලෙස ඉල්ලා සිටියත් ජනතාව ඒ සලකන්නේ නැති බවක් දක්නට ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. කොවිඩ් මාර්ගෝපදේශවලට අනුව ඉතාලිය ග්‍රීන් කාඩ් පතක් ලබා දී තිබෙනවා. මෙය සෞඛ්‍ය ගමන් බලපත්‍රයක් ලෙසයි හඳුන්වා ඇත්තේ. පොදු ප්‍රවාහනීය සියම පොදු ස්ථානවලද මෙම ග්‍රීන් කාඩ් පත අනිවාර්යයි. එම කොවිඩ් ග්‍රීන් කාඩ් පතේ කාලය යලි දීර්ඝ කිරීමට ඉතාලි රජය තීරණය කර තිබෙනවා. මෙම කාඩ් පතට එරෙහිව දස දහසක පමණ පිරිසක් ඊයේ විරෝධතාවල නිරත වුණා. විරෝධතාකරුවන් අගමැතිගේ කාර්යාලයට යාමට උත්සාහ දැරීමේදී ගැටුම් ඇති වූ බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. විරෝධතාකරුවන් මැඩ ඇත්තීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා සහ ගුරු විදුහල්පති සංගම අතර හෙට පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කල් දමා තිබෙනවා. මේ අතර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඉල්ලා සිටින්නේ තමන් මෙම ගැටලුවට මැදිහත් වී කටයුතු කරන බැවින් ගුරු විදුහල්පතිවරුන්ට නම්‍යශීලී වී අධ්‍යාපන කටයුතු වල නිරත වන ලෙසයි. පාසල් නැවත ආරම්භ කිරීමෙන් පසු අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කරන ලෙස ගුරුවරුන් දැනුවත් කරන ලෙස ඉල්ලා මව්පියන් පිරිසක් අද නාරාහිම්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හමුවේ සංදේශයක් භාර දී තිබෙනවා. මම ගුරුවරුන්ට ඉල්ලීමක් කරනවා. උතුම් පදවියක් ඔබ ලබලා තිබෙන්නේ. මෙතෙන්දී අපි කියනවා ගුරුවරයා කියන වචනේ මේක පහත් මට්ටමකට ගන්නෙ නැතුව මේ තැන්පැන් වල හම්බි ගානේ, වේදිකා ගානේ, කඩපිල ගානේ, පිටණි ගානේ ගිහිල්ලා ගුරුවෘත්තිය විනාශ කරන්න නැතුව පොඩ්ඩක් නම්‍යශීලී වෙලා අධ්‍යාපනය ලබා දෙන්නට කටයුතු කරන්න ඉල්ලීමක් බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා. ගුරුවරුන්ගේ ප්‍රශ්න සියල්ලක්ම අපි දැනටමත් ජනාධිපතිතුමා සමග, අගමැතිතුමා සමග, අධ්‍යාපන ඇමැතිතුමා සමග, මුදල් ඇමැතිතුමා සමග අපි සාකච්ඡා කරලා තිබෙන්නේ. මුළු මනින්ම මම කැමති මැදිහත් කරුවෙකු වශයෙන් මේක බාර අරගෙන ඔබට සහනයක් ලබා දෙන්න. අපේ ළමයි අසරණ වෙලා අනාථ වෙලා ඒක නිසා කරුණාකර අපි ඉල්ලා සිටිනවා හැම ගුරුවරයෙක්ගෙම
කරුණාකර දරුව ගැන අනුකම්පා කරලා 21 වෙනිදා වැඩට ආපහු වෙන්න කියලා. අද කොළඹ ඉන්න සියලුම දරුවන්ට සියලුම පාසුකම් තියෙනවා. ගම්වල ඉන්න ළමයින්ට ඒ සුදුසුකම් නැහැ. තමන්ගේ අධ්‍යාපනය ලබා දෙන්න ඉතුරු ප්‍රශ්න ටික අපි පස්සේ බලාගමු. මොකක් හරි තියෙනවනම්. එමෙන්ම ගුරු සංගම්ද සිය ස්ථාවරය මෙලෙස පල කළා. අනිවාර්යයෙන්ම අපි පැහැදිලිවම ඉන්න ස්ථාවරයක 20කට කලින් අපිට තීන්දුවක් ලබා දිය යුතු කියන එක. ඒ වගේම ආණ්ඩුව දැන් මේ වෙනකොට අලුත් ප්‍රශ්නයක් නිර්මාණය කරන්න යනවා. මොකද්ද? සංවෘත සේවයේ සම්බන්ධයෙන් එරෙහි කණ්ඩායම් ගොඩනගන්නේ. 247000 ගුරුවරුයි 16000 විදුහල්පතිවරු දැඩි තීන්දුවක් ඉන්නවා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාධනීය විසඳුමක් අපිට ඕනේ කියන කාරණාව. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අපිට දැනුම් දුන්නා 11 වෙනිදා උදෑසන 11ට සාකච්ඡාවක් පැවැත්වෙන බවට. දැන් හදිසි අද දැනුම් දීලා තිබෙනවා එම සාකච්ඡාව කල් තැබූ බවට. අපිට සැකයක් තිබෙනවා මේ සාකච්ඡාව මේ විදියට කල් තබන්නත් යම් කිසි ආකාරයකට අධ්‍යාපන අමාත්‍යංශයේ දායක වුණාද කියන ප්‍රශ්නේ. හෙට දවසේ කල් තබන ලද සාකච්ඡාව දින යක් දෙකක් ඇතුළත අපිට ලබා දෙන්න කටයුතු කරන්. එසේ නොමැති වටපිටාවක් ඇතුළේ 21 පාසල් විවෘත කළොත් අපිට සිදු වෙනවා තවත් ක්‍රියාමාර්ග දැඩි කරමින් ඉදිරියට යන්න. වෛද්‍යවරුන්ගේ වැටුප් විෂමතාව පිළිබඳ මේ වනතේ කිසිදු විසඳුමක් ලබා දී නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. ඒ සියතට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අපේ වෛද්‍යවරු මේ වන විට විශාල වැටුප් විෂමතාවයකට මුහුණ දීලා තියෙනවා අවුරුදු ගණනාවක් පුරාවට. අපේ වෛද්‍යවරු හැම ශ්‍රේණියකම වෛද්‍යවරුන්ට විශාල වැටුප් විෂමතාවයක් 6/2006 කියන චක්‍රලේඛනයෙන් පස්සේ ඇති වෙලා තියෙනවා. මෙහෙම විෂමතා ගණනාව තියෙද්දී මේ රටේ පුරසාරම් දොඩවන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වෙන විට කිසිම රජයක් එක්ක ඒ විෂමතා නිරාවුල් කරන්න සාකච්ඡා කරලා නැති පසුබිමක ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය විසඳගන්න ඒගොල්ලෝ දරන උත්සාහයටත් එරෙහි වෙලා තියෙනවා. අපිට කියන්න කැමති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය වශයෙන් අපි හැම විටම මේ වැටුප් විෂමතාවය නිරාකරණය කරගත යුතුයි කියන ස්ථාවරයේ සිට අපි වැඩ කටයුතු කරනවා. ඒත් කනගාටුවට කරුණ ප්‍රධාන ප්‍රමුඛයයි කියන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වෙන විට වෛද්‍යවරුන්ව නන්නත්තර කරලා තියෙන්නේ. 2006-06 චක්‍රලේඛනයේ මෙතෙක්කල් වෙලා තියෙන්නේ වැටුප් විෂමතා වැඩි කරලා මිසක් වැටුප් විෂමතා නිරාකරණය කරලා නැහැ. අද වෛද්‍යවරුන්ගේ වැටුප් විෂමතා එමටයි. ආයවැයන් දෙන්නම් කියන එක තමයි කියන්නේ කොකොටත් ආයි. සෞඛ්‍යට කියනත් ආයවැයන් දෙන්නම්. අධ්‍යාපනයට කියන්නේ ආයවැයන් දෙන්න. හැබැයි මේ ආයවැයන් දෙන්නම් කියන වෙලාවේ ආණ්ඩුවේ ගෝලබාල සංගම් විවිධ ප්‍රකාශන නිකුත් කරා මේවා කරන්න එපා කියන. අපි දැක්කා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශන නිකුත් කරලා තිබුණා 6/2006 කියන රාජ්‍යාංශයේ වැටුප් චක්‍රලේඛයේ ව්‍යුහය කඩ කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක කඩ කරලා මේ ගුරුවරුන්ට වැටුප් වැඩි කරන්න ලෑස්ති වෙන්න එපා කියන. දැන් මේගොල්ලෝ මේ රටේ බමුණු කුලයක් හදපු කණ්ඩායම මහින්දාගමනේ පළමු වැඩේ ඔය 6/2006 කියන චක්‍රලේඛේ. ඒකෙන් මේ මැද පහල සේවක පහලටම දාලා උඩායට බමුණු කුලයක් කියලා රටේ රාජ්‍යාංශය දෙකට බෙදුවා. එහෙම බෙදාගත්ත අය දැන් කියනවා ගුරුවරුන්ට වැටුප් වැඩි කරන්න ඕන වුණාට මේ කුලයට අත තියන්න එපා කියලා. ඒකේ පදනම අවුල් කරන්න එපා. අලිමිනිස් ගැටුම අදීයක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ ගැටලුවට හැමදාම විසඳුම් හෙව්වත් හරියට බාලගිරි දෝෂය වගේ විසඳුමක් නම් පේන තෙක්මානයක නැහැ. එවැනි තවත් අලි කලබලයක තොරතුරු අපිට වාර්තා වුණා. පොළොන්නරුවේ සියත වාර්තාකරු උපුල් ශාන්ත මේ දර්ශන අප වෙත එවා තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගුරුගොඩැල්ල හා තලාකොළවැව ගම්මානවල ජනතාව අලි මිනිස් ගැටුමෙන් පීඩා විඳින්නේ අද ඊයක ඉඳන් නෙවෙයි. පසුගියදා මේ ගම්මානවලට කඩා වැදුණු වන අලි සතියක් තුළ නිවාස 6කට හානි කරලා තිබුණා. නිශ්චිත ආදායමකුත් නැතිව ගොවිතැනින් ජීවත් වන මේ ජනතාවට වන අලි ගැටලුව තවත් හිසරදයක් වෙලා. දුක් විඳලා හරිහම්බ කරපු තමන්ගේ අසන්නත් නැති වෙලා යද්දි මේ ජනතාව වන සතුන්ගෙන් ආරක්ෂා වෙන්න කියලා හදාගත්තු බිත්ති හතරක් දැන් වන අලි පහර දීම් හම්බේ කැඩී බිඳී ගිහින්. මමයි බබාල තුන් දෙනා විතරයි හිටියේ. එලව ගන්න විදිහකුත් නැහැ. පිටියේ කැඩුවා. ආවා පෙරළුවා වී මිටිය දැම්මා කෑව ගියා.
කාලෙන් කාලෙට මාරු වෙන ආණ්ඩු විවිධ පොරොන්දු දීලා යනවා. හැබැයි මේ ගමේ මිනිස්සුන්ට තවම ක්‍රමවත් අලි වැටක් නැහැ. අලි ගමේ ඇතුලේ දිද්දිම වැට කොහෙවත් ගහලා වැඩක් නැණි. වැට සංරක්ෂණය වෙනවා නම් අලි ගමට එන්නෙත් නැණි. ඒවට ඉතින් හරියට රජෙන් ක්‍රියාමාර්ගයක් නැති හින්දා තමයි ගම්වලට අලි වැදිලා මේ වගේ අපරාධ කරන්නේ. දැනටත් මේ වැවේ අලි 10ක් විතර ඉන්නවා. වග කිව යුතු බලධාරීන් පුරසාරම් කියන වට වඩා කල යුත්තේ මේ මිනිස්සුන්ටත් කන්න නැතුව ගම් වදින අලින්ටත් දෙපාර්ශ්වයටම සාධාරණයක් වෙන විදිහට මේ ගැටලුව විසඳීමයි. ශ්‍රී ලංකාව සහ ඕමානි අතර පැවති පන්දුවර 20-20 තරගාවලිය දෙකට බිඳුවක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තා. එම පුවතත් සමගින් ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.